ධර්මදශනයේ ප්‍රඥා නාලිකාවතුළින් විකාශයකිරීමට ප්‍රචාරයකිරීමට ධර්මදානයේ සිදුකිරීම සඳහා, නොम्මර පහලවෙන් එකසි අසූනාවේ සමගිමාවත ෑතර, පොල්ග සෝවිට පදිංචි, K නාමසිරි විජයේ මහතා සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවලේ සියලු දෙනාවිසින් මෙම ධර්මදාානය සඳහා දායිකත්වය දරාතිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිතවන්න වූ මහා පුුණ්‍ය ශක්තිය පරලව සැපත්වූ, PीK ප්‍රේමදාස සහ, ආර්යදාස පිරිස්්‍යන පියවරුන්ටත්, W දිසිලින් නෝනාා මැනියන්ටක්, KVDH. පෙරේරා මාමාටක්, PිK. ලීලාවති නැන්දාටක්, ඔස්ටින් මුදුන්කොටුව මහතාටත් TRරෙන් පෙරේරා මහතාටක් PිKේ අර්යවති PKේ. ජයතිස සහ. PKේ ජයසිරියන සහෝදර සහෝදරියන්ටත් පවුලේ නමින් මියගින් සියලුම ඥාතෙන්න්ටත් මේ පින් අනුමෝදන් වී සසරදුක් කෙළවරවේවා, ගෞරවනිය දේශකාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාාවය ැබේවා, ප්‍රාර්ථනීය බෝධකින් උතුමෝ නිර්වාණාව බෝධය පිණිසම මේ පින් හේතුවාසනා වේවාකයා බලාපොරොත්තු වෙනවාඉසේම වේවාකයා ආශිර්වාද කරනු. නමෝතස්සේ භගවෙතුෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ේ නමෝතස්සේ භගවෙතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ කෝලුකෝ බන්ති හේතුකු පච්චයා කිචිපුක් කලො තංක් දානං දේති මහපපලාහෝති නමහාසි සංසාතීතිීය. එ ධර්මානු ශාස්සනාවෙහි අනුගහක දායකත්වය දරන්නාව සදැවර පිනතුන් පමුඛ තර්මාණු ශාස්සනාව සවන්දිනු ලබන දර්මනු ලබන සදැබර පෙන්නතනේ. බුදු සමය සමාජිකතවීමේදී පිරිිබඳ තේරුම් අරන්තියෙන ආකාරය ඔවුන් සමක කතාභා කිරීමදී සාකච්ාකිරීමේදී වැටහෙන්නේ. නිවරදිව සමාජගත වෙලා නැහැ නිවර්ධය තේරුම් අරම් හැකෙනෙක් පළවඳව. මේ නිසාමතමයි අපට විහල වයෙන් ධර්ම දේශනනා අකරමින් සවන් දෙන්නන් නරමන්නන් දැනුවත් කරන්න වෙලා තිබන්නේ මේ දැනුවත් කිරීම පාසල් අධ්‍යාපනය දම් පසල් අධ්‍යාපනය පිරවෙන් අධ්‍යාපනය ක් ම යන දැනුවත් කිරීමක් කිනික තේරුන්ග. ඔබත් මමත් මේ ආයතන දෙකින් තුනින් එකකට ගියානන් යම් දනුවත් කිරීමක් කරගන තිබෙනවා. බුදු සමය සහි බුදුන් වහන්සේ හෝ ශාසනී තිහාසය හ පින් පව් පිළිබඳව නැත් මේ දැනවවීම ලෝකෝතර මංපෙත් සලසා ගැනීම සඳහා ව දැනවත්වීම ක් නෙවී අනිතිෂයන්ට සමගාමී අපට වනවාහරයු ගන්න පලිසා පස්සන් දැනුවත් කර ගැනීමක්. මේ ප්‍රමාණවත් නෑ මේ උද වෙන්න පුළුවත් නවත් මේ දැනුම ප්‍රමාණවත් නෑ අපට අපෝතේරුම් ගන්න මේ බුදු සමය තේරුම් ගැනීම යනු අපිව තේරුම් ගැනීම වෙන මොක්වත්ම නවේ යායි. අපි හරියට තේරුම් ගැනීම තමා බදු සමින්ෙන් පැහැලි කර තිබෙන්නේ එනම් අපි වහරියට තරුම්ගණඩ බැරනිසා තමයි අපිට ජාතිජරාාවාදි සෝකමරණ සහිත බවත්්‍රයක් සහිත සසර ගමනක් තියෙන්නේ බවත්්‍රයක් සහිත සසර ගමක් මක තරාගන්න බවත්ත්‍රයක් එන්න භව්‍යන්තුනක් කාමරූපරූප මේ සසර ගමනක් තියන්නේ අපිට අපි තරුම්ගණඩ බැවුණු නිෙසා අපිට සත්යෙක් ඉන්නවා ද්ගලක් නමු අපිට අබෝ තේරම් ගන්නඩ හම්බවනොත් සත්්‍යේ පුද්ගලෙක් වනුවට හේතු පල ධර්මයක් සහ හේතු නිරෝධයෙන් පලනිරෝධී විතරයිතිතුරවෙන්නේ. මේ පිළිබඳව කතා කරන්න තමයි මම ඔය මාතෘකාවක් ගත්තේ හද මේ පින්නතුන්ගේ ධර්මදේශනාවේ මාතෘකාව සඳහා කරලති වෙන ඉල්ලිීම් ගැන සලකා බලා දාන මහ්පල ආනිසංස කියීන සූත්‍රයේ පවතින දෙයක් මේ සැරුත් මහරහතන් වහන්සේ සොගීප්සා පිරි සක් සමක බුදුන් වහන්සේ තග පැගිහින් කාලකින් මනක් ඇහැවිනැයි කියලා ධර්මදීශනාවක්ෂ වනය කරන්න ඉදිරිපත් කරපු අද හසක්. ඒක බුදුන් වහන්ස ද පිළිතුරම එක පවති නවා. ඒ අපි හොයා ගන්න ඕන ඊට අමතරුව මේ දානාදී කටයුතුවලදී හොන්්‍ය කටයුතුවලදී අපේ බෞද්ධ පින්නතුන්ට අවසානයේ ගාතා දෙකක් පද හතකින් යුක්ත ගාථ දෙකක් පාඩන් වෙලාතියනො පාඩන් කරවල්ලා තිනවා ක මේක ප අඩං කරල තිීනවාද කෙනෙක පිළබඳව සමාජය සලදනා දන්නේ නෑ. බලන්න මම් මේක මතක් කරලා දෙනෝවට ඉවිනාපු්්‍යකම්මන මාමේ බාල සමාගම මෙ පුුණ් කර්මයේ හේතුවෙන් මට අනුවන තැත්තන්ගේ ඇසුර නො ලැබේවා. සතන් සමාගම හතු සත්තුර සීන්ගේ මඇසුර ලැබේවා නිවන්දකිනනාතුර. ඉදම් මේ පුුණ්ඥකම්මං පණ්්‍යකර්මය හේතුවෙන් මගේ දුක්කට හේතු නිවත්තේ වාසවක්කයා වහන් හේතු වහන් හෝතු සෙලුදුකින් මිදේවා. මේ තමයි අපි ඕනෑම පින්කමක් කරලා පලාාර්ථනා කරන්න ඕන දහ. නමුත් මේ අදහසින් ද පින්කම් කරන්නේ එක කියන එක පිළිබඳව පින්කම්. කරන ක්‍රා කලාපේ වැදත්වති නවද පවකම් ල වැරදත් ති නවද නැත්තන් අපි දැක්මේ වැරද්දත් යෙනවාද මෙම අපි ලිහා ගන්න ඕන එටයි ම මේ මාතෘකාව ගත්තී. දෙනර සැරියුත් මහරතන් වහන්සේ බුදුන් වහන්සේ විබස්හම ස්මීනී යම්කිසි පුද්ධලයක් දානයන්තිනවා. එදානය මහත්පාල මහානිසංස නොවෙන්නට හේතු තියෙනවාද න මහත්ඵල මහා නිසංස වවෙඩ හේතු තියෙනවාද කියලා බුදුන් වහන්සේදවීම සපුහම එහෙම දානයදීමක් තියෙනවාද කියලා බුදුන් වහන්සේ දානාකාර දෙකක් පෙන්න්න නෝ හතත් පෙන්ලනො වෙන මෙතන තියෙනවා මහත්පල මහා නිසංස වෙන හැටි සහ නොවන හැටි එදකොට අපට දැන්ම මේ අවශ්‍ය වෙන්නේ සංසාර ගමනීදී අපට කර්ම විපා කොළ හොඳ පැත්තා වශ්‍ය වෙනවා. කර්මවිපා කළ හොඳ පැත්ත සංසාරයට අයිවරණ සැබ් බල මිනිසුන් අතර සහ දෙවියන් අතර ලබා දෙන බැවින්. කර්මවිපා කොළ නරක පැත්ත මිනිසුන් අතර සහ අපාගත සත්වන්ට දුක්කිපාක දෙන බැවින්. නමුත් අපි අර සමාජගතවීමේදී, නිසා සත් පවතින අවබෝධය මෙබඳු එකක් නෙවී. මිනිසා කල්පනා කරනු ලබන්නේ පව අධර්මයයි පින ධර්මයයි. පවෙන් දුක්විපාකය නත් දෙනවා පින්විපාකය මෙවන් පිණස සපාතිනව නැත්තම් පව පින තමයි ධර්මයක කියන්න කියලා. ඇයි පුණ්්‍ය පාප පහිනස්ස නත්ති දුක්කාස සම්බවෝ කියලතින්. පින් සහ පහු දෙකම අතහැරප කෙනාට දුකක් නෑ. පං්්‍යපාප පහහි නස්ස. ්‍රහතන් වහන්සේට නමත් ්ඥාප පහන පින් පව්වත් හැරදැමු. අපි දන්නේ නැහැ අිහිතනවා පව්විතරක් අතහැරුවෝම ඇති කියලා. නමුත් මේ සසර හැදෙන්න්නි කොමද හවෙලා බල. දුජාණන්හන්ේ පහළල වෙන විට සසරක් හදාන හිටිය මනුස්සයෝ. මනුස්්‍යය තමයි සසරහදාන හිට. ඒ මොනව කරලද. චේතනායි ක්‍රැස් කරලා. මේ චේතන වර්ග තුනක් කවු් එකතු කළා. පාපචේතනා පුුණ්්‍යචේතනා ධ්‍යාන චේතනා. ඔබ කතාරන බාාවෙන් කියීන ුණ්්‍යාබි සංකාර, ුණ් ්‍යාි සංකාරන ජාබි සංකාර. එතකට පාපචේතනාවටිකිනව පස් පව් දසක් කුසල් අනතර යකුසල්ල කර්මයන් නික්්‍රස්කරීම කියලා එක්්‍රැස්කලොත් ඉස්ක්‍රැස්කරීම හේතුවෙන් සෝක අස්බේ දෝ පරම්මරණ දුගතිෙන් උපද්ජති. පාපේ හේතුවේ පලේතමයි දුගතිය උත්පත්තිය ැත්නම් තිරිසන්ගත සතරාපාගත උත්පත්ති. පාපචේතනාවේ චේතනාව කර්මයන. පුණ්ඩි චේතනාව ඉටලහො දෙක. අක හොඳ නෑ කියලාල මෙතිට අපපු මනුස්්‍යය හිටිය. පිනිිශේතනාව ක්ස් කන අඩු දානයේ අඩුස සලය මධ්‍යමදානය මදධ්‍යම සීලේ පරිම දානය පරම සේළ තුං කාරයින්. සෝකා අයස්සබේදූ පරම්මරණ ඒ හේතුවේ පලේ වසෙන් මරණයට පත්වෙනට මනුස්ස දෝභග මනුස්ස සෝභගගන් දිී විසාවෙේතං. අඩු ධානයේ අඩු සීලිය දුර්භාග සපන්න උත්පත්තියට හේතුව වෙන මධ්‍යමදාානය මදධ්‍යම සිලිය. සවබභාග සම්පන්න්න උත්පතියට හතුවෙනවා ඉහළ දානය සීලය පාතික දෙවියන් අතර උත්පත්ට හෙත්තුවෙනවා. කයිසබදු පරම්මරනා. හිළකට තවත් මිටහාගේ පාපේට වඩා පින හොඳදයි කියල ඉටවඩ එඒහටගේ භාවනාව හොඳයි කියලා බුදුදහම භාවිතාකර නැති භාවනාවක් මගින් ඔවුන් ලෞකිික ්‍යාන කියල දෙවල් ගුණ උපදවාගත්තා. දැන් මේ ්‍යානයක් ඒතනාවක් එන්න මේ ලෞකික ධ්‍යන වර්ග දෙකක්තියනවා රුපාචර රූපාචර කියලා සමාධී එ දෙකනුත් පරලොයන්න්න වෙන එතකට රූපි බමතලලා රුපි බමතලු පත්ති ලබනවා. සෝක ඇසබේද පරම්මරණ බහම සහ්‍යතං උපද්වති. මේකට කියනවා සංසාරය කියලා. සත්්‍යයා සංසාරයේ පවි ඇවිදිනවා පිනෙන් ඇවිදිනවා ලෞකික දයානින් ඇවිදිනෝ. දෙපයි ඇවිදින්න නෑ.කවදයන් නිසත්තිකය නෝද. ප දෙපයි අප පරලොවය නොද කයිල්්‍ය නවාද නෑ. හික හොමද මේ සිද්ධ වෙන්නේ. අපි ගනිම වච්චකුත්ත සූත්‍රයේ. වච්චකුත්ත පමනා කුතුහලසාලාවටන හැමෝටම සවන් දෙනවා. ආගමික නායක වැදී බන කියලා ඔවන්ගේ ගෝලිය මැරුණ උපන්තැන් කියලානවා. මේ අහගන ඉන්නවා. ගෞතමයන් වහසේ තෙන්ටවාඩිනෝ ධර්මදේශන කරනවා. හැ සමහර උපන්තැන් කිය නවා සහරයි මේ ද මයාග කියන්නෙත්නෑ දුක්නැති කර ගත්තා ආසෝසේ කරගත්තා කියලා කිය නවා. තේරෙ නෑමට පසුකාලින උන්වහන්සකින් හනවා ආගමික සස්තෘරය ඇදන් මේ ගම මේ ශලාව බණ කිය නො ඔබහසිෙත්ේ ආගමක නායගේ අනිත්තතායි කියන දේට වඩා වෙනස් දෙයක් ඔබහන්සේ කිය න ටමක තේරෙන්නේ උපන් තැන් කියන්නේ නෑ උත්තරේ හොඳර පාඩන් කරගන්න. සඋපා දාානස්සක ෝහන් වච්ච උත්පත්තින් පඥ්ඥාපේමි නොනු පාදානස්ස. ගොත් පිරවැජයේ ම සත්වීට උත්පත්තිි පනවන්නේ උපාදාන සහිත බැවින්. උපාදාාන රහිතන දවස්ට උත්පත්ති පණවන්නේ නෑ. එනම් මේ සත්ත්වයා සස්ත්‍ර ඇවිද්ධ වන්නේ දෙපයින්නෙවේ. පවේ උපාධානයෙන් පිනේ උපාධානයෙන් සහධයානය උපාධානයෙන්. උපාධානය කියන එක බුදු දහමානුව ගත් කළවර දක්. දුගෙන අද්‍ය න්නේක සංකිච්චයෙන් පංචුපාදානක් කන්ඳා දුක්කා එඒනම් ඔබ ඉදිරිපක් කරලති නාකාරයට මේ කාරනාව තේරුම් ගැනීමක් කරන්න තියනු. එකයි ම ොහොම ගත්තයෝක පහැදිලි කරන්න. විපාක කියේ තියෙන ප්‍රෘත්්තිපාක ප්‍රතිසන්දිිකිපා කියල බෙකක්. ඒවගේම විපාක කියන එකේ පවති නොම එන්න හෙම පැත්තක්. පෞ්කරණ මිනිස්සු විපාක ඉල්ලන්න න පවර මනුසය පවලද ෝබේන් දේශෙන් මෝහෙන් කටයුතුකිරීමේද පවපාදාන වෙනවා මෙලෝ වසෙන් දුක්ඛිපාක පරලව වසන් සෝක ඇස බේදු පරම්රණ දුකතිං උපද්ජති නැත්තම් ප්‍රෘතිපාක් වසයෙන් වෙදමහත්නයක් වෙලා දුෘෂ්ට සිතින් ඇස්සන්දකිරීමට බේදදුන්නාව චක්පා හිමියන්ගේ චරිතයම අතතය පෙන්නු අ බුදුන් වහන්සේ රහත්වනාත් මේ ජීවිතසානයේ අන්ද වනේ කාන්තාවගේ ඇස්කන්ද කරපු පාපේයට කියලා. නිසා සමාජයෙන් අහන්නේ ඔහු ප්‍රාර්ථනා කලාාද මේ පාපයෙන් මගේ මට විපාක ලැබේවා කියලා. මේ පාපකරමය කර හ ප්‍රාර්ථනා කලාද මට විපාක ලැබේවා කියලා එකන පෞකරණය විපාක ඉල්ලන්න නෑ ගැලවෙෙන්ඩ බෑ. එනම් පිංකරනයටත් විපාක ඉල්ලන්න ගිහාම මහත් පල මානි සංසාඩ වෙනවා. ඒ සිද්ධ වෙනවා කියන්නේ එකනේ. මුළු සංසාරම කර්මවිපාක නම් මිපාක ගැලවීම බුද්ධර්මීක ල කියන්නේ කරමිපාකන හොඳේ එක තෝරක් නැවිදිනය නෙවී එකතාමන්ගේ සමාජගත්තවෙලා නෑැකී ල කියන්න හරිට මම ඔබට කියලදන්නද සංසාරය කනක තේරුම් මි ඩිස්්‍ර කියල දීතිනවා. මම හදන සාමාන්‍යින් ගනිිතය පිළිබඳ ඉගන ගත්ත දෙනමක්තියනකෙනෙක් තිසා හදනවා සමීකරණ කියන වර්ගේ. ගනිිතය සමී කරන තියනවා ද්‍යාවශයන්ගේ සමී කරන තියනවා. ඒවක මේ සංසාරයටටත්තම සමීකරණයක් හදන. කරනය කියන්නේ දෙපැත්ත සමාන කියන එක. එතකොට එකක්තමයි පනහයි හැත්තෑවයි පනහයි විස්ස ඉතිහයි වනහි හැත්තෑවයි තිහැයි සයි. පනහ තිහ විශ්ස සමානයි සීයයි මේ පැත්තත් සියය පැත්තව සයයි. එමනි සමානයි කියන්නේ. ඒවගේ සංසාරය කියන්නේ පවසාර පින්සාර ධ්‍යනසාර සමානයි සන්සාාර. පවසාර සතරාපාය පින්සාර සප්්‍ර කාමස්වර්ගේ ්‍යනසාර බඹුලෝවිස් මේටිකට සංසාරයක ලකේනවා. එනම් පෞසාරලින් හරි පින්සාරවලින් හරි ්‍යනසාරවලින් හරි අතරින් අතම දීමක් නෑ. ඔබට සසර ඇවිදින්ට උන නම් පින්සාරයක උපාදාන ඉන්න. එවට බුද්දෝත් පාදයක පුතලැබේ බණහන්න සදධර්ම හම එෙන් මකොට බලා. යි නිරද මාධිගත්ව ෙන්දොන කෙළම කතා කරන්න. ඒකෙන් කිසි විටකත් කියන්නේ නෑ යහපත් දේවල් කරන්න පයි කියලා. යහපදදේවල් කරලා ප්‍රාර්ථනා කරන්ඩ කියන්න නිවන් විතරයි නේද අපේ බුද්ධාගමේ. ඇයි ඊට හා දේවල් ඉල්ලන්නේ. ඔබ කතරග මෙය නවා අතර මකදදි මට ගල්ලයි මාතරයි හම්බේවා කියල ප්‍රාර්ථනා කරන්න්නව නද. අම්ඹලංගොඩයි පරණපාර්නයියන්නේ අධේගේ මාර්ගැන අදියගේ ඉතතුරු මාර් මාමේේ. පිවිසුම් ස්ථාන හම්බෙන්ට කියලලා ප්‍රාර්ථනා කරන්න නෙන යන පරිතීන ඔක්කම. සසරදකින් මිදීම සඳහ යන ගමනේ යහපත් දේවල් කරනාට ආයවර්ණසක් බලතියන පාර්ථනාන කළට. හොදර තේරුම් ගන්න මේ කාරණාව. එනිසා ප්‍රාර්ථනා කරනකේ චේතනාාව වැරැද්දත්වයන. එක තම ම මෙදැම් එක කියන්න දන්නේ. යම්කිසි පුද්ගලයෙක් තා නිදදෙන වාලු ආන බමනන්ට සමඳ බාහ්න න්ට ආදීව වස. ක්ෂ තියලු අපේක්ෂ කියක තේරුම බලා පොරොද්ධ තන්හාාව කියන එක මේක මට අපහු ලබන ාත් ඉපදිලා මං පාක ලබනෝ මේකමට මට පිෙන එකතු කරන්න ඕනෑ මෙම හිත නෝල් හම සබෝද්ගල අන්නම හිතු හම ඒ හේතුව මුල්කොටගන උපතලබනකට දෙියන් අත ඉපදදිලා මෙ හටයනකට විපාක වඩවෙ අලුවවෙන්නේ විපා කියවෙලා අ චේතනාවේ තන් හාාවක් තියනවා තන්හාාවක ඇන්නෙකු සල අද බලන්න. තවත්කාරණා පෙන්නල තියෙනවා. සමහරු මෙහෙම දානය දෙනවලු ධානේ දෙන් ඩෝන හින්ද දෙනවා. පරම්පරාව කට්ටිය ධානෙ දුන්න හින්ද දෙනවා. එකගොල්ලො වියන්න අපි වෙන ව න ෙ කටි ව කට්ියේ දන් ඕන හිද දෙ. මේ නිසිුරු දිකට්ට හාරන් ජීවත්ත ලතිනවා නිසා ඒගේ අපටත් එ එක එක්කෙනඒක කාරණ හදාගන්න වලු. මේ මොන කාරණා හදාගත්තත් එතකට ඒ නෑ අර හොඳ බලාපොරොත්තු නෑ. ඒකන්නේ මේ ආත්මය පින ආත් මාර්ථකාමී වෙලා. ලබන්නා කර හිවපන් දායාව අනුකම්පාව කරුණාව මෛත්‍රය පරිත්‍යාගස ලිත්තනෑ එකකට මම කියන්නේ ලබන්ඩ දෙනවා. ලබන්්ඩ දෙනවායි දුන්න බලවෙනවායි දෙකක්. අපේ අපේ බෞද්ධයෝක් කලක් යනකට දුන්නම ලැබෙනවා අතහරලා ලබන්්ඩ දෙන්නන් බවට පත් වෙලා මෙතනයි ඉන්නේ. ආපහු අදන්ඩ වෙනවා. පෞකර මිනිස්සු පවවිල් විපාක ඉල්ලන්න නැත්තන්ේ බැෙනවා නම් එනම් මොකට දෙක් මේ පෙන්නල් ලතියෙනවා. මේ සබ්‍රහ්ම චාරන් වහන්සේලාට නැත්තන් මගේ යනයට ආහාරයක්දිනවා නම් ඔවුන්ගේ ්‍යානයට සමාධයට උද උපකාර පිණිස දෙන්න කිය ලපීෙන්. අන්න පරාර්ථකාමිත්්‍යේශ නව වෙන හැටි. කෙතකට අදාළ තැනද අදාළ පාක හම් වේවා. මහත්ඵල මහානිසන්සේ පෙන ලතිවෙන්නේ මේකට උදව්වක් උපකාරයක් වසෙන් මේකළොත් පමණක් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ අර හැමේකේම යහපත් චේතනාවක් මට සතුට ලැබෙන නිසා. අපි අම්මලතාත්තල දුන්න නිසා එත් නැත්නම් අරකීව විදිහට පම්පරාවේ ගෞර රැෙන්ට එහමනත්නවය ැතිකට්ට අපි වෙන දටුවන එදාධති පිච් අදහස්ටික්වය කියන්නේ අදේ ඔක්කම හරියන්නි නෑ. එහෙමඋනහම අ චේතනාවේ තන්හාවක්තියනවා. ඇත්කොටඒ කරනවා තන්හා ජාති සෝගෝ තන්හා ජයති භයන්කයන්. එනස අපේක්සාගේනකේ තේරුම තමන්ට ලබන බලාපොත්තු ඇතු. හොඳයි පව කරන කිසිවෙෙක්. මට මේක ටිබ්ාග ැබෙන් කියලා ඉල්ලනවාද මම්ම මඇතදිකව කතාවක් මේ මනුස්සෙක් කුකුලන් මස් කරලා විකුණරන්න පුරදු වෙලා හිටියල. දෙෙනාමම අරන් ඇවිීන් ගවයින් ගමින් ඒ සත්තුන්ගේ ඇඟට පැහෙන නුවතරවක් කරලා තමයි මේ තටික ගෞල්ල විකනුුවයි කියලා කියන්නේ රස්ාව් දිගටම කරං ගියයි කියලා තියෙනවා දවසක් හසේ ලායනට මනුස්සයට නාගන්ඩ අතරෙ කුණුරලා තිබ්බයි කියලතිනෙන ගෙදරෙක් න මනුස වැරදි මක්ලලා අතර පෙරල්ලා ඇන්ට හැලුනොතරටි කොක්කමික්. අර කුකල ැබුවගේ අන්තිමට පිච්චිලා පෙනහල්ම තැම්බිලා මැරණකිල කතාා වෙති නවා මේ කුල මර මනුස්සේ මට පච්ිලා මැරෙන්ඩුයන්කිල ාර්ථ කලී නෑන වැඩි ආප හුවා වන මේ මම මගේ ළමාකාලී ගමට තියන්නේ බෙලිගල කියලා නමක්තිී නවේ දන්නවාන ිල කියඇන්න ගම කෙවරතින පරවතයා විසාාල යිතිහාසක ප්‍රජධානයක්ති විචිතනක්. මේක අපටති වන හොරුතින අනෙගහින් කෝරුුවල් කමති ඉන්න ගවන්හ සබදයක් පිට කරපු හම සබ්ගිහින් අර ගලවදනවා. ටිකක්ලලානට ටහැන මකැයගහ සද්න මේ ගලදියඳල ම කයගහනවාගේ සබ්ද තරන්ග ලේ වැදලලා අපහුවෙනකට ඇහෙන එත ඉඳද ලයිනවාගේ. සබ්ද තරන්ගේ ගහින් වැදුන හමමා පහුවෙනවා නේ. ඇහෙන්නේ ගම සද්‍ය තමයි නමුොත් වැදිච්ච ම ආපහු වෙනවා. මේ කර්මයට හැකියවත්ති ආපහුෙන්ඩ සංක්‍රීයි පාපයටට පිට ධ්‍යනට ඕන එක එක තම පාක කියලා කියන්නේ. දයනිසා උපාධානයන්තරෝ කරන්න පුළුවන් කර්මයක් නෑවත් උපාධානය පිනත් උපාධනය ධ්‍යානත් උපාධානය. බුදුදහම් උපාධානයෙන් මිදීම. එකගෙන යහපත් ඒවල් කරන්න ඕනත්. උපා නෙකය නක තිය වලද හොය ගන්ද වන. මෙකයි අපි තේරුම් ගණඩ ඕන රණාව තව තවත් යහ පත් දේවල් කරද වන.වාපට සමහර යෝධනාවගුත්ති න අලාවකිකුසලේ වාරණා කරන්න කියල ඇයි නැත්ති. මටම අද තියන සම්පද වෙෙල තින වන ම පෙන්තියෙන නිසා. ඔබට මේ සම්පත් වෙිල තිම් පෙර පින්තිය සැබීමම ඉල්වන එල්ුවෙන අ අරර මේ එකකිකිලිය වගේ ප්‍රාර්ථනා කලිත්න. කිිකිලියක් සම්බන්ධ කතාවත්්‍ය පිට ග තිෙනවාන. බිතරහත්කට අදදාක මුල්කින් ති කියල අනි පැත්තර ලයිදගෙන අට මේ ිත්තරලින් හොඳ පැටවුල බේවා කියලා පාර්ථනාකරන්න ඕොලු. උප මාවක් බුදුන් වහන්සගේ ආමමුතරෝ භික්‍ෂුන් වහන්සේගේන මෙකිලියගේ පාර්ථනා විට වේද කියලා නෑ ස්වාමේයේ ඇයි පැටවුල බන්්ඩ අවස්ස කටයුත්තෑ කලේ නෑ තරට පැත්ත තිල පලාර්ථනා කලටැටවු බන්න බත්තර උඩ් දක දවස්තුනක් සතියනක් උණුසම් ස අපපයන්න්න කටවුල බිවා. ඔ කරන් ඕන දේ කරන්න ඕන එරුණ හම ඇත්තකට වෙලාහිච්යට හරි යන්න මේ කාරණ අපි තේරුම් ගන්නට ඕන. ඒකයි ම මේ ධනමහප් පල සූත්තර අරගත්ත පැහලි කරන්න ඔට මේ අපි තේරුම් ගන්න ඕන වැදගත් කරුණ. එනම් අපට සසරක් තියෙන් නිමන අනිසාද. බ ස්ත්‍ර නිසාද පුුස නිසාද සතෙක් නිසාද. සත්ව සංඛ්‍ය සසාත් සත්ව සභාාවේ තියෙන්නේ පවසාහ පින්සා ධයානවල. එතකල් තමා සතෙක්කින්නේ. නිසත්වෝ නිජ්ජිවෝ සු්ඥෝ කියන්නේ පවවිවර වෙනට පින්හේතු වරට ්‍යාන හේතු වවෙනට පහසර ඇැදිල සතෙක්නෑ. කම්මක් හයෝදු කක්හයා කර්ම කරන්් නේ බුදුන් වහන්සේ වදාරන්නේ කර්ම ශෂය කර්ඩදුකින් මිදන්න කියලා. එම් කර්ම කර්ම වෙනයි කර්ම රැස්කිරීම වෙනයි. ඇත උපදාාන වෙනයි උපදාානින් තොර කර්ම විෙනයි. ්‍රියවෙෙනයි අෙම තේරුම් ගන්න ඕන කරණාව. සුක්කකර්ම කන්න කර්ම කන්න සුක්ක කර්ම. ඔම කර්ම වර්ග හතරත්තියනවා ක් තුනා. කන්න කර්ම කන්න විපාක, සුක්ක කර්ම සුක්ක විපාක, කන්න සුක්කරර්ම කරනසුක්ක විපාක. මේ ටික සංසාරයට වලංගුවයි. මේ තුනම ඉවර කරන කර්මය කර්මක්ෂය කිරීමේ කර්මය. මෙ තුන ඉවර කර ඕන හතර ගමන නිමා කරන්න. කරමක් සේකවේ කරමේතම බුදුන් වහන්සේ පහලට ලෝක තිබුණි නැත්තේ රටික තිබුණා. කර්මක් සේක කරම කර්මය තේරෙන්නේ නැත්ම සුකර්මය තෝ රගත්තට මක්නේ. නත් සුක්කර්මය බවාමී බවගාමී කියන්නේ බවේ ඉස්ස රිදිට ගමන් කරන්න හේතුවෙන. ඔ සුක්කකර්ම කරලා තමයි බවගාමි වෙලාපී සංසාරය අනන්ත ඇවිදලා බුද්ධෝත් පාදයක සඳම් පවතින රට මනස්ය බවට ඉපදිලා තිමෙන් ව ොහෝ පර පින් පෙළතිය නි ක අපි පුබ්්‍යේත කතපුං්ජතා කියලා කියන්න හ පින්වතුන කියලා කියන්නේ බෞද්ධ ෝකෝටම පිතිෙනනත්ම් පින්වතුන කියන්නේයි. ඔබ විතරක්න මේ මිනිස්ස කොසේ නිපදුනාන මනිසක් ැන පිරිමියෙක්නෙයි කාතාවක් කොසයෙන් හ රපදුනානම් අන්තිම දුර්භාග්‍ය සම්පන්න වනත් ඒක ඇතුළ තිෙන පිණ අල්ප පින එනිසා මේ අප පින්වතුන් නොක්කම තු කියන් දෙයක්න. එන පිනෙන් ලබන්ඩ ගවනයක් ඇත්නම්දැන් ලබලතියඉන්නේ. මීට හටත් පිනින් ආයවරන සැපලරහ තමකුත් ලබන්නේ නෑ. මිනි සුන්න අතර හරි දිවියන්න්න අතර හරි ආයවරන සැබල ැවනන වෙනකුත් ලැබන්නේ නෑැකිනිෙකු දොට තරුග. එනගේ ආවරන සැබල උදෞකරගත්ත ලබාගත්ත ජීවිතටේ හට තවනුද බඩතින්නේ තේරුන් ගන්ඳවන කාරණාවෝ. එතකොට මම මේමගේ වචනයක් සමා සමාජයට පාවිච්චි කරන්නේ තථාගතව බික්විය හසම්මා සම්බුද්ධ දේදම්ම දේශනා පරියායන බවන්ති.ඇගේලඟ මේවා කටපාඩමී තියෙනෝ කුද්දග නිකායයේ දේශනා කියන සූත්‍රය ෝකතියෙන්නේ මේක සමාජයට වැදගත් පනි විඩියාත් දෙන දෙයක්. තත්තහාගතවරු ලොවට පහළ වෙලා අරුත්වශයෙන් ගත් කල ධර්මන්‍යයාය ධර්ම පරියාය දෙකයි දේශනා කරන්නේ දේ දම්ම දේශනා පරියාය ධර්මදේශන දෙයි පරියායකන රුත්වසයෙන් අර් දෙිකයකතියන්නේ. කතමානනි දේමනවාද මේ දෙක. පපන් පාපකතෝ පස්සතාති. ඔබ හිත නර්තයෙන් ගන්න පාම පැහදිලි ක නර්ය ගන්න උසා කරන්න. පාපය ලාමක වසෙන් දකින්න. මුන් පලවෙනි ධර්මණආය. අත පාපන් පාපකතෝ දෙස්වා. පාපේ පාපේ වසෙන් දක් නං තත්ත් විරජ්ජත විමුච්චත නිබ්බින්ධ තාති පාපෙහි කලකිරෙන්න්න නොවැලෙන්න්න මිදන්න. බුදු දහම පාපේ පාපේ වසෙන්දැක පාපෙන් මිදීම පමණයි. හැබැයි එතකොටාර පාපය කියන පදට සතුන් මැරීම හොර කම්කිරීම කියන වතන ටික ඉතරක් ඉතුරු වෙන්නෙ නෑ සීමාවෙන්නේ නෑ. අපි හිමයි කල්පනා බදුන් වහන්සේ වදාලේ සතුන් මැරීම පාපයයි. දානාදීකටයුතු කුසලයයි නැත්තම්පි නයි කියලා. එමයි අපි පවපින් දෙක වෙෙදාගත්තේ. නමුත් කටිකක් ගැමරට යනකොට අපායන්න උපාධානයෙන් තිවියලෝකයන්න උපාදාානයෙන් බමලොයන්න උ උපාධනය පාපයයි උපාධානයෙන් මිදීමම කුසලයයි. කවදහරි බෞද්ධෝමතෙන් ඩන්ඩෝන අ පරණ හොඩිකොතෙන් නැතු. එක තමයි දෙශන සුත්‍ර හරය උපාධානය පාපයයි උපාධනෙන් මවිදීමකු සලයයි අප බෙදා ගත්තට මේකට පව් පින් දාන කියලා තුන් ෝකට ඇවිදින්දේ නවයි කියලා තුන් ලෝකෙම මාරබන්ධනය. තුන්ලක උපාධානය. උපාධානය නැවති මාරබන්ධනය තුළ සත්වය විදධ වන්නේ මාරය විසින්. රවට ලතින පව නරයි පින හොඳයි නැත්තන් දාන හොඳදයි කියලා. එරවටලතින්. පින හොඳයි. පිනේ උපාධානය නරකයි. ැ පවත් බවගාමී පිත් බවගාමී ඉධ්‍යානයත් බවගාමී. එ බුදුන් වහන්සේ පහලවනයට හොයාන චිත්සීමාව. බුදුන් වහන්සේ භවගාමීඉක්න බවරීර ෝොධ ගාමීක. එවිට අපට එහම නම් මේ ලෝකෙ ජීවත්තෙනකොට නරකදේවල් කරන්න බෑ හොඳදේ වල් පුක්කම කරදඕන. අදට වඩාහන්තට කරදඕන. හැබැයි බයිවලෙන් ගන්න පුමාව බයිබලින් ගන්න ඉගැන්වීම මොකද මේ සියලු ග්‍රන්ථම කියවල පේන. කරන්ඩඕන අනුන්ඩ පෙන්ඩනෙමේ කරන්ඩ ඕන නිසා. තමන් දැනගත්ත මැති වංගත කරනද දකුණත නොදේවාගනක පෙන් පැල්මොකක්ද. එඒ අඩ අඩගහන්ඩ බෙරගහන්ඩ ඕන දෙයක් නෙමේ තමන් හොඳහිතින් කලා නං සංසාරීමම කරමවිපාක නං අදාළ තැනදී ප්‍රවෘත්්තිපා හම වේ. පෘතක් ජන භාාවෙන් මිදුන් නැත්තම් ප්‍රසන්දිිපාකක් හඳ වේගේ. නමුත් පෞ්වලවිපාක හම්බවෙන්න සතරාපායේ නිසුන් වපින් දෙකම හම්බ වෙනවා දෙවියන්ට හම්බෙන්න්නේ පින්ිපාක පමයි බ්‍රහ්ම ඉන්ට හම්බෙලි ධ්‍යනවිපාක යට වෙනවා. අපාේද පින්විපාක යට වෙලා පවවිපාක ඉස්ර වෙනවා. මිනිසුන්ට පවපින් දෙකම විපාක දෙෙනවා. දෙවන්ට පින්ිාක ඉස්සර වෙනවා පවිපාක යට වෙන. බ්‍රහම ඉන්ට පව පින්නිිපාක දෙකම අයට වෙලා ්‍යාන විපාක දෙෙනවා ඒක වරවුණ හම පවිපාකලටත්තා පහු වන්න ළුව. ්‍රහමයින් පවා පහු ද්‍යනවරලා හින පතිසන්සලට එවාෙනක තේරම පහුව පවහේතුල විපාක තවත් ක්‍රියාත්මකයි. සංසාරයම කර්මයි පාකනංඒ ගැලවෙන්ඩ අෞදකට කියන්නේ යම පල් හරි යමරජුරු හරිකි ලදන්නේෙ නැත්නම්. සක දේවේදරය ලදන නැත්නම් ම ප්‍රහ්මයක් ලදන්නේ නැත්න ඔයක තැකවත් ඒකින් ගැලවෙන පාරනෑ මෙහන් දෝන. දෙවියොත් මෙහන් දෝන. හි න න් ලුවන්ගේෙ එන සුප්‍රාන ක සුතර සුපාන න්නඩ වත්න ක් හිට එක කියන තාවමකද. මෙක තියනවා දෙවියන්ගේ ඉන්න ස්ථාන ආව ේරන මල් ැල වෙන්වලු කිහිල්ලෙන් දාඩිය දානවලු වාසන ඉන්ෙහි ෙන ඇෙලු ැ චු වඩ. මෙ බුදුන් වහන්සේව ධරන්නේ. එතකොට තමන්ගේ හිතවත් අයි අස්සසනවාලු. බොයි ත ගන්ත සුකති ගන් ගච්ච. බ මෙයි චුතවෙලා සුතියට යන්න. සුගතින් ගන්තවා සුලද්දලා බං ලබ සුලදදව ලාබෙයක් ලබටතින එකක ලබන්ඩට සුගතිට හිල්ලා. සුලද බං ලබිත්තු අයි ලාබේ ලබල මනාකොට පහිටන්න. මේ කහනිල ලාමන් වහන්සකෙනෙක් භක්ෂන් වහසෙනෙක් න දෙවියන්ගේ සුගතිය මොකක්ද. අපේ බෞදධ හොඳට ඇහෙන ම එක් කියන්න ඔකොටම බුදුන් වහන්තේ වදාාරනවා දෙවියන්ගේ සුගතිය මනුස්ස ෝක. හෝක කරන්න පුලුවන් එහහි යන්න ඇව සමහරපේ රට අයුගන්නන්නේ දිවිියලෝක ගෙන වදකින්. ඇයි බුදුන් වහන්තේ වදාරන්නේ සුගතින් ගච්ච. එතන බැර නිසා නේද. එනම් එතන දැන් එතන පවියෝ පින්වර වෙන දැන් ආපහු මෙහට එන්න කියඉන්න ඕන සුගතින් ගච්ච. නවත් මෞකුසකටේම පිළිබඳ පුදුම තරගයක් මේ ලෝක ඇත්ති. ඉන්න සත්තු විශේෂය ගැන බැලොුම පමලෝ හරි දිවියෝක හරි අප හරි හිල්ලලා පහ මවකුසක් ගඩ ඉන්නට න ො න ොලි ලි නෙක්න. ඒ තෝර ගත්ත් කීදනක මරනු අදා පහෝ. අපේ රට මෞසි නිල්ලියටන දරුවන්ට වඩා ප්‍රමාණයක් ක් ගක්්සාරන බෞබධන්නවා. කොතරම් අනතු රක්දමේ තියෙන්නේ. අපි ම බෞද්‍යය මොකද කරන්න මෞකුසකින් දර්ුවෙක්ම හට එන්න ඕන ට හකින්න හරි ආගම රකින් හරි යොක්කොට අපි මරනෝ. එතකොට? තර මනතුරක්දාා පහ එන්න. නිසා යහපත් මෞ කෙනෙකුගේ කුසේඉපදිලා සදධර්මය වායාගනයන් ඊටත් අඩාතද්‍යයක්ත්තිේවා දැන් සුද මොකද සුගතියට ඇවිදිඉන්නේ. නැම් මොකක්ද සුලද්දලාබේ සුලද්ද ලාබේ තතාකට බුදුර දේශනාකර වදාලා වූ ධර්මය අහන්ට ලැබෙන එක. ධර්මය සරණ කරගන දුකින් අතව දෙනක මනාකොට පිහිටීම. මේ මනුස්සයින්ට කරන්න පුළුවන්දේ ුදුන් වහන්ේ දිවිලෝක දරගත්ය. එහෙම කියන්නේ එ දිවලෝකයන් පාර්ථ නකොත් එහෙමකද සසර වරදගන වද. අර සූත්‍රය කිෝලනෑ. මීට වඩ හොඳ තැක් එහෙමන මීට වඩා හොඳ දෙයක් ලැවේනිත් නෑ. පවට දුක්ක්පාක බබලෝගීල් ඇතනනි අපහන් වෙනවා පිනට සැප විපාක සිප ලැබුණට දෙවන්ට විපා වලම හන් දැරුම මනිසාට තමයි සැපවිපාක දව කර ඊට හට යන්න පුුව වැඩ කරන්න ළුවන් න්දය. න්ද්‍ර භාවනාව කරන්න පුහන්කමතින්නේ හකනනාසේ දියෝකය කියය ව දරුවල් පහක්තියන පස්තුරෙන් අරමුණු ගන්නයට. පස්දුරෙන් අර්මුණගන්නව සුනකෝ ගවමක් ඔවන් තේරෙන්නේ නෑ. අපාගත සත්ව ඉන්ට වෙනත් අරෝපාතිකයට පදුරක්නය මනෝදවාරීතරයියෙන්නේ. අපිට හීන ලෝක පේනවාගේ ඔක්කම මනෝදවාරී දරුවල් පහමතියෙන්නේ. දෙවියන්ටත් දියලෝක ලකෙත් අපටවා ඇස්ක නාාසතින හිර ලකයක් පේන ගක්නෙේ. හදාගත්ත ලෝකයක් මනෝ ලෝකයක් ඒක හිතු පැතු දේල් ලැබෙන. ඉද්‍ර නානස ත්‍රය ලං ගුුණේ හට කොමද භාවනා කරන්නේ. මේ ඇහෙන්කනෙන් නාසෙන් දිවෙන්කයිෙන් ගැටන කාරනාව ලට තම හදාගත්තව ගැටනුහම හිතන් උපදනකට එක හදන්දන. ඒක හදන්න පුළුවන් තේරුම් ගත්ත මනුස්්‍යයකට විතරයි. පස්දුොරක් නැතුව කව දවත් බෑ. හතරක්නත්කමක් න එක අඩුනත්කවන්නන්නේ තරෙන න නොත් පස්දොරකින් කරන්න ඕන ගඩක් මේක. දර හහිට යරත්තුවලාලතිය අපට හාවයි මකසි ට විරයි. බ්‍රහමයින්ට බ්‍රහමන්ට පහදරක් ඇතමන බ්‍රහමයවෙන්න රූප සද්ගන්දර කාම සම සමාදී සසුන් සමාධයක් පවිතරයි. දෙවයින් දෙවියන්නේ දෙවිය කකාම නමුත්ඒක විවෘතනය බාහිරයට හන ලෝකක්ගේට හන මුගල් ගෙර ගානන් සියලුස ඇඳුම් පැලුම් සේරමතිය ඒ ත්තුව ගන් සල්ලැබෙන. ව කාමීමරට හුන්ගක් ඉහලයි මේ කාමයත් මිනි සු්‍රතික්ෂේ පරන්න ඇතිකොට දිවකාමයටට ග කෙනෙක් ආය නිවංඉල්ලන්න නෑ එක එතරම් සනීපයි වාපේ අනවබෝධය එනිසාපට මේ කරුණ වැටහට ඕන එකයි වැදගත්තෙන්නේ එනම් මනුස්්‍ය ප්‍රතිලාබේ ලැබිල තිබෙනවා දැන් අනන්තුවන්තාාරයේ පවකරල පින්කරලා ධානවටල ඇතැන්ල ඉපදිලා ඉවරලම ඇවිත්න්නේ රයක්ක්ොයි ොච්ච ගොුව ද ක සසර ප්‍රාර්ථනා කරනවා කියන බවගමි කෝච්චට ගොඩු ඇඳ කියනක ගොඩ වනම පවලින් බහිද ුවන් අප ප ලින් බහි පුළුවන් කාමසුති දයානලින් හිද ප ොුවන් මල සසාරකොච්චී යක් නැගමනක් හිදී මේ තරයි කෝච්චී බහින්න පපුළුවන්රට ගොඩුව ර මේ කරුණු තේරුම් ගාන්ඩ වෙනවා. එනම් අපි මේ පෞවපින් දෙකට බෙදාන පෞහඳයි කියලා පිින්හඳයි කියලාරගෙන මේ සසර සැ පැහෙවට හරියන්න උපාදාානය නරකයි උපාදානන් මදීම හොඳයි කියන කියෙන ගයි. එතකට උපාධානය පාපයයි උපානයෙන් මිදීමම කුසලයයි නිකං කුසල ෑන මේ ලකොත්තර කුසලයයි. මේ කරුණ තේරුම් ගන්න වෙනවා. සමාජය කියන්නේ නෑ. අපට එම කියන්න වෙලා තියනවා ඇවනාට එකයි වැද ගත්තෙන්නේ ඔබට මනක් නව සමස්ස සමාජයට මේ කරුණු පැහදිලිකරින් වැඩ ගත්ව වා. එනම් අපි අපට යම්කිසි වගකීමක් පැවරෙනවා මට උබට මට මේ පවි්ද ඉන්න නිසා වගකීමක් පැවරෙනවා. මගේ දායක පිරිසගේ මගේ ශිෂ්‍යන්ගේ මට හිතවත් අයි. ඔබ මෙක්කෝ පියක්කහ ගුරෙක්කෝ යම්කි භූමිකාවක් කර කෙනෙත්තන් ගටකීමක් පැවරෙනවා. මේ වගකීම මිනිස්කමේ නාමයෙන් වගකීමක් වසෙන් නිටු කරන්න. පට කයිරටක වෙට විත්තල වෙන්නතු යහත සඳහාම යොදන්න. මාන හිතවාදී. එකොට ඒ හදවතට යන අහිතට යනු අහපත් මනුස්්‍යයෙක් වසේ. අමුතුුවෙන් පින්කරන්ඩෝන පින්තම සිද්ව කතිරට. මොක දෙතුොරට ලබන්ඩ දෙන වනවේනේ පරත්තං පටිපද්ජත කියන තේමාවක්තිවා බුදු සමය කරන කියන වැඩක් මට ලැබෙන්න්නමනවාද කියලා බල නැතුව අන්න අගේ යහපත සඳහම යොදන්න. සොයංක්‍රීියම සබ්දය ගලේ වැදනහම දමංගාවට ආපහුව නොවාගේ. දර්වෙක් බිත්තිියකට බෝලයක් ගහපුම ඇලින් නැතුව තමංගාවට ආපහුව ෙනවාගේ පහු විපාකාර එනවායික පාර්ථනා කරටෝ නැ ප්‍රාර්ථනා කර්ඩ ගේ ගමන් ලෝබෙට අහු වෙනවා විපාකය අද වෙනෝ මේ අපේ බෞද්ධහුග දෙනෙ කියන්න තැන. එනිසා අපි මේ පැදිි කරනම අප චෝදනත්න ිහිනම් පි කරන්නි පාල කයි අපි ඉිකරන්න නැති වුණාට අපි කරන්න දේවල හම දැනගත් ත්හ අපට ලබෙන දේවල් ලොලින් හගල්ලේ දහගොල්ලෝගේ දහ විසිගුණයක් කරල ඇති අපි ද අත් කියන්ඩටරන්නේන අපි දේවද නිසා මේ ලෝකෙ කරඩ තියෙන්නේ යහපත කාලේද ධනේද සමේද සරිර ස හැකියාවද මොවාද තියෙන්නේ. ඒ ඕනෑ දෙයක් සත්්‍ය ප්‍රජාවගේ සාක ප්‍රජාවගේ පරිසරයේ මිනිස් සමාජයේ මව්පියන්ගේ අංගවිකලායගේ මන්දි බුද්ධිකායගේ අසරණයන්ගේ යහපත සඳහා යොදන්න. රොදන්න මට මේකට ලබනාත්මිට ගුණයක් ලබ්න්න කියලා හිතන්නපා අඩමතකයි ඔය මගේ තරුණ කාලේ මේ ඒප කියමනත්තිේ නොක විශ්වවිද්‍යාල ආස්ශරයෙන් හදාගත්ත ප්‍රබන්ධයක් කරහම ඇත්තපාලයක් එහමනේ මක තියගන්න ඔය කරන වැඩට ගලප එකත්තයනවා සාමාන්‍යෙන් අපි කියීමක තිරෙක්කලයක් කියලා තරික් කල අදන් නවා ඒ තිරික් කල දානංච දල්හත්තරික් කල ලබති මේකද ධනය පරම්ප ලාපත්ව. ඒදිරිකරද දීපමට දහදහත්තරික් කල හම්බෙන කළලා දදන්නේ. නෑ ඒතිරික් කලේ අන්ඩ ගමනක් නැතිකෙනට දීලා හතතු වෙන්ට ඕන. අර අපේ නරක චේතනාවට අ රූපහසයක් එල් කර ලබේන්නේ. අපි ටිකද්දී ලහුඟක් අ රුපියල් මන්දන්න ගනකීද කිය ම දන රුපියේලේ. ක හද කාල තමයි න් හිට පස්සෙවා දන්න ගනම් කොච්චිවා කියලා විස්සක් දීල කෝටිදහයක් බලාපොරොත්තුවේනවා මේ සුවි පදිල්ල නේද මේ පින්වල අපේ මිනිස්සුන්ගවතින්න. ආණ්ඩුවට ලය මේ විස්ස කියලා පරිත්‍යාග සීලිවෙ දානය විස්සද්දිී ලගන්න කෝටක් නතුරු. සුවිපපෙළඳවාගේ කියලා හිතන ද පිින්කං කරන එකත්. එනන්දක පුුණණි චේතන අනෑනකනි කාරණාව. ටික්ත් දීල හුගක්ලබැන එක පුුණි චේතනී. ලෝබ. තින්න එදා ඒවත් තේරුම් ගන්න ඉරි පස්සේ අපට කාලේ ධනය සමය ඇති වෙනවානම් අපේ හදවත මානුසික වඩො කාරුණික වඩුවන බැරි මට්ටමට අන්න්‍යපා කෝඩිප තර කරන්න පුළන්ගඩ ලක්ෂවතියට කරන්නබ ලක්ෂවතියන දහකිමි අට කරන්නද තමන්ගේ මට්ටමින් තමන්ගේ කාලේ ධනය සමය අවශ්‍යයගේ හපත සඳහා අවශ්‍යතැනට අවශ්‍යදය ම හෙමෝක කියන්න. ඔ අපිදැ ඔය නික්ලේෂී උත්තමින් වහන්සේලා නැත්තම් සිල්බත් අයි හොනවාන ධන දෙ එකට උන්වහන්සේලාගේ ්‍රහමචරයාට දවට වැඩින් සසිල්ත් අට ද මටකහොට ැබ හිද කල්පන කල දන්න හැබේ ම කත අක් ෙදිරි පත්ර න මේ කතා ම සත්්‍ය නැතද ම දන . අ ප්‍රත්්‍යලාබී නතර අග්‍රව් සීවලී මහරහතන් වහන්සේ. ඉස්ර ජීවිතයක මේ පැවිදිවෙලා ඉඳලා පිඩ පාති කරලාගහින් වලන්ඳලා පහු වෙනවා. දැන් සුනක අම්ම කෙනෙක් පැටවට්ටික් බහි කරලා කණ්ඩ නැතුව මරණසන්නේ දැ පැටවුත් නැරනු අම්මත් නැරනවා අකිරි නැතුර. උපන්න අනුකම්පාවෙන් ගත්තා ආහාරය මන්ද ග ඇංගිල යහෝද ඇද කියන්න අමාරලා සත්තුන්ට කණ්ඩදු. පත්තෙලාබන් අතර අග්‍රව්නේ හතුන්ට දන්දී ලද රහිසක සත්තුන්ට කඩදිීද ල දෙහහි කල්ප කලබල සුදුසු තැනට අවශ්‍ය තැනට අවශ්‍යදය එක තේරුම් ගන්ද ඕනිට. එනිසා අපිට කොතන් හරි වැරදිලා දන්න. අන්නේ වැරද්ද හදාගන්ඩ මනුස්්‍ය බනහන්තෝන. එරුණාම ලෝකේ සාරධර්ම යහපත් දෙවල් කිසිවක් නවත්තන්ට ඕරන අපේ මවපියන් පන්සල බාරදුන්න අපේ ස්මන් වහතල පාරම්පරික පන්සල බාරදුන්නා ඒ පන්සල තුළ චෛත්‍ය බෝධිය පිළිමේ විතරක් නමි ත්‍රපිටකයත් බාධීලතින්ය. අද වගේ මාධ්‍ය නැති කාල උන්හන්ස ගමින් ගමට වැඩමින් දරමම් දේශනා කළා. ගමින් ගමට යමක් නැතිකාලේ අප අය ගමක් පාස දර් ධහාරස්ථානයක් හදළ ධර්ම ශලාවක් හැදවා. ධර්මස්වෝනය කරන්තයන්ට. කොට න්නවන ද හැඳැවගේ දේ මයි එන් ඒකල් ලියක රමදශ න ල ධර්මශාලාාවටත් තැනත්තිබන කාල අත්තිබුණ. නමුත් කොරෝන සංගතයයක්ත් සමග එමන ත්තන් රූපාහි ගන්ද මාධ්‍යත් සමඟ බණහන්ඩ ධමශලාාවට යන්ඩුවේ නැ ෙදරී දම් බහන්න වා. එනම් ධර්ම ශලාව වෙනස්සෙන්දවී කාලානු රූප ඇතන් දර්ම ශාලා පාල වී ැන් සමහර විහාරස්ථාන තියනවා සමහට ද ද පස වරු ෙක් නෑ පත පතක් වන් අතු පපතු ගන් ික් ග ග . එකට එපසාාලා බන නෑනේ එකට මනුස්ව යයිදටික කායක් ැනකට. මගේ විහාරස්ථානටක හිම්බලන්ට ගමින් සීයක් කිය නොන දෙසීයක් කියන පිටි. යි එතන ධර්මය තියන නිසා මිකාරර තර දර් ේ අතරම්ි. හත් හාරස්ථානක වාමීන් වහන්ස සිල්දී ගගේයා ෙඩික ෙනැත්ති ගයා රෙඩියෝ හාහමුදුරුවන්ගේ බලාහන්ටෝන. චරයි ඉහටම කුත්මේ අපේ වැරදි නිමමෝ. හෝ බහජන හිතා බහජන සුකාය කියන කාරනාව. එද කාලාන රූප වන්නාව මේ බලපෑ වෙනස්වීමලට පරදින්න බැෑපි. ධර්මී සරහටගෙනන්ටෝන. එනිසා පන්සල පාලු කර හරිය ත්න එක රැක ගන්තෝන පහසල ින් කරම අද්‍යස්ානයක රක්න ධම දෙන ධ්‍යස්ථානයක් බවට පත් කරන්නට මික ද්‍යාන කො ක් එම නැත්නම් මේ දියුණ වෙලායෙන්නව මාධ්‍යහමුවේදී පන්සලින් හන්ඩ බනක් නැත්තන් එතන්ඩ අන්න ඇතිවී සමාජ. හො අපිම පෞද්ගලික කියන කතාවක් විකාසනය කළත් මටක මක් නැහ කැපවත්ක මක් නෑ ම ජනවාරි පෙරවා මමාසතුන තුන පිල්ිමදව. ඒගේ දිනපතක් කරගෙන ධර්ම දේශනා සටහන් කලාා. කොතරම් මේ මාධ්‍යවල ධර්ම දේශනා කරනු අදපී. ජනවවාරි මාත ති ස්ෙක්කන දායනකට ධර්ම දේශනා තලස් පහයි. පෙවරවාරි ම විසිය අටක්ති වනට විසිාටයකට ධර්දේශන හට හතයි. මර්තු තිස්ෙක්ක දරකට ධර්දශනනා හැත්තේ අතරයි එක මාසක මාධ්‍යහායක එතකොට එහම කියන් වෙලාති යැයි පන්සල න ගගේ මනුස්ය හනනිසාී. එක තමන්ට ගෙදරේ නම් අපහසෝකින්තුරුව ධර්මස්ෝනය කන්න පුළුව. හිට අන්තර පිම ලතාකචා කරන්න පුළුව මේකගේ අලුතන් දේශන අවිකාශන කරන්න පුළුවන් ඒ පහසකම් නස්සවය ප්‍රෝජණගයක වැරදිීද ධර්මීනයන් දෝන සමාජයට ධර්මය සමාජ කතවෙන්ට ඕන. එනම් මේක තේරුම් ගන්න කරුණත්ති වෙනවා. පවට දුක්කිපාක පිණට සැපිපා හරි ආයවරන සැබල තමයි. පෞකරණ නුස්්‍යයා ලෝබදේ ොහ නෙද නිර නුස නිරිස ක්‍රෝද වවරය නද බුදු දහමේ දුක කියන්නේ මොකක්ද. අයවරණ සැපල නැතිකමද දීවිික්කේ සමන්න්නාගතව දුක්කං විහිරති. මොක කියන්නේ මන මෙන්න මේ කරුණ දෙක තියන නන් දුගසේ වාසේ කරනවා. කෝදේනච උපනාහේනච ක්‍රෝදයක යන්නේ තරහ උපහනගේ වෛරය. තැන් තරහ වෛරයේ පෞකාරය අතර තියන්නේ රයේ ගිහියාගහිතර තින්නේ පෘක් ජන වන කනගවාව පව් කලත් තරහාවයිරේ තියනවා පින් කලත් රහවයිරේ තියනවා. එනම් පවවිපාක දුකිපාක පිනාක සැපපාක තරහ යිරේ දුක්කිපාක දෙකීම තියෙනවා දදුක මිරන. දීවිික්කේ සවන්නාගතෝ සුකේන විහිරති අක්හෝදේනච අනුපනය හේනච්ච. ප්‍රෝධ නැත්න වෛර නැත්නන් සුවස වාස කරනවා බුදු හමෙන් පෙන්න්න ලබාගත ජීවිත කරෝදේ වයිරීවර කර ගඩන්නේ ලොබක්ක දෙක් එමහක් කැෙනෙක් බාන්නේ. එකේ තේරුම් ගණ්වන තේරම් ගත්තහම තමයි කෙනෙකුට කන්න පුුවන් වෙන්නේ. එනිසා මේ ඔබ ඉදිරි පත් කරලති විච්ච වචනවල අරුත් බලාපොත්තේ වැරැත් දක්යනවා. මොකද උපාධානයෙන් තොරෝින් පරලෝ යන්න බෑ පරලෝ යන්නෙම උපාදාානී පව පවි පවපානය පරලො යන පින් උපාදානෙන් පරලවන ්‍යානුපාදයෙන් පරලො යනවා. උපාන සහිකන බදදුහදදු උපත්ති පරනව උත්පත්ති නිදහසන් පානයම දවෙනවා. තමන්ට තියන උපාධානය බබල ඉන්න පුදගල යෙහි ද්‍යාන උපදාානයෙන් දැන් විදන්න බෑ බුදුන් වහසේ කකා ලවක යාන ාහිටය බදුන් වහන්ේ පහලවෙෙන්ට පිසල ්‍යාන පානන් දිහ හස කි ලෞකික ්‍යානය අනිත්තිදු කානාාත්ම සම්බල්ල කිමි දෙදවන කිය කියලා දීලතින. පායේ ප ප දුක් න ව සෙම්බල දුක මිදන්නවන කිය ෞව්කාරයට කිය දලතිනවා. පින පිනත් අනි දුක්කානත් වසෙම් බලන්ඩව වවා මොකද පි කියන එකෙත් උපාදානකන් නිස්්ුකාත් කියනයක්. තම තමට තියනකෙන් බල මිදෙන්ඩ වෙනම පරක්මක තින ම එකකට පැටිතු නක්ද නොලස්සනට. ඕ එක පැත්තක ඉන්නවා අංගොලිමාාල එමත් නැත්නම් හොරු පන්සීය පණිත සාමාණධයර හම්සේ කතාවේ එන්න හරටක හොටි ල්ටැක් නෑ කලේට වෙලා එනන මනිසු මරල බඩු පැහැරගත්තා.නත් පඩි සාරය වහන්සේ පැව පැ පැදිල උන්හන්සේම බුදුන් වහන්සේ ඇවිදිී පැවිදිල රහත්තු වනා එතකල් සිල්ර කලද රහත්තුන යර දිගට සිිල්රැ කළද ඉන් පස්සෙ පව අතෑරලා ධර්මයට ඇවිදින්ද. බුදුන් වහන්සිසර යපත් මිනිසුන් ධර්මස්්‍රනය කරළලා ධර්මස්ව වන කළ ධර්මීන් තේරුම් අරන අර උපාධානය අතමදනා. ධ්‍යනලාබීෙන් බුදුන් වහසකාල හිටියනන් ්‍යාන උපාන අතහරල එනම් ්‍යානයේ උපාධානින් අහරරිටනවා ධ්‍යනලාබියා පිනේ උපානය අතහරෙන්ව පුන්නිලාබියා පව උපාදාානය අහරන්ඩ වෙන පෞකාරයා. පවනම් පවම අතරින්ටෝ පදාානිතරක්න. බුදු දහම මේ හැමදිනාටම උපානින් මිදීීම මුල්කටගත් මාර්යක් දේශනා කරන්නේ අපි උපාධානය තුළමන වදහොයන්. හොඳ උපාන තිීනො කෙළ හිතන්ගින්වාද එ සුපානස්කෝ වහං වච උපත්තින් පන්ඥාපේබී නො අනුපදාානස මේ වචන වැර දීබුද්ධ වනයක් හන. උපාදාාන තහිතක කෙනට උත්පත්ති පනවනවා වං උපදාන නැත්තන් උත්පති පනවන්නේ. උපාදානයේ බයන් දිස්වා ජාතිමරණ සං භව ජාතිමරණගටත්න්න උපානයේ බියයක්ක් වසේදකින්න අනුපාාව පුච්ජන්ති උපාන මිදද පලළුවන්නම් ජාතිමරන්නේ. එනිසා උපාදානල හොඳේ වගේ ජාතියක් නෑ. උපානයෙන් තමයි සත්්‍යයාට ජාධ්‍යරාාවයාදි සෝකමරණ ගෙනත් වෙන්නේ. එනිසා අපි මේ තේරුම් ගැනීම කරන්තෝන. එනම් උපාධානය තුළ සත්්‍යෙක් හැදෙනවා උපාධානයේ හේතුවේ පලේ සත්්‍යයෙක් වසිය සතර ගමන් කිරීම බදදුන් වහන් අන්තරව නිත්ව නිජිව සුඥෝ ලාකිවේ එ පව්හේතුේ පලේ පින් හේතුවය පලේ ්‍යන හේතුවය පලෙන් මේ තුන හේතු නැත්මම් ඉංහට යන්ඩ සසරක් නෑ සත්වයෙක් නෑඒ එක තමයි සසරගමන කෙලවරකිරීම කියලා කියන්නේ. සසරගමන කෙලවර කරන්න පව්හේතු උපාදාන කරලා හරි පින්හේතු පාදාන කර හරි ්‍යාන හේතු උපාදාන කර හැරි බෑ. උපාධානය කෝකෙද ඉන්න එකෙන් මිදෙන්ට ඕන. හනම් බුදු දහම උපාධානයෙන් මිදීමගොල්කට ගත් දරු පරියාය කොතනද වෙන්නේ කොතනද උපාධානය වෙන්නේ. උපාධානය වෙන්නේ ඇසේ කනේ නාසේ දිවේ කයේ මේ මොහොතේ. හැමදාම මේ මොහොතක ළමාකාලින් දක්කා මත්තේෙම ඉදිරියටත්ත හෙමයි. ඒමො උපාධානය නොවී අවසන් කරට බුදු හාමුදුරුව ක්‍රමයයක් වජ නාකර. උපාධානය වී අවසන්වීමට කිනව පමාව. නම් බදුජාන්හසේ දාල පමාව පවපාධනය තු ලත්ති නො පින්නනුපාදානය තුලත්්තින අධානුපාන ලත්තිේන. අප මාදුව අමත පදං නිවනට මගන උපමාවීමන. න ඔබ තේරුම් ගන්නඩ පුද්ධුවත් පාදයක නොපමවිීම කද කී. පමාවන උපමාව සිංහලර්ථයේටාව පාලිෙන් නමුත් අද තියන සරලාර්ථයකින් සිංහලර්ථයේ න බුදුජාණන් වහන්සේගේ ගැන්නේීම තුළල පවතින අප මාදීන සම්පාධීත, අප මාද අමත පදන්. ඔය උපාදාන කරගන්නට පමාව කියනව උපාදාානින් මෙදෙනවට නොපමාව කියනවා. මේ මොහොතම පෘතක් ජනපුද්ගලයා පසරේ පමාාවෙනවා. උපාදාාන කරගනීම තුලින් ඒක ප්‍රතිඵලය සංසාරයේ පාපගාමි පුුණ්්‍යගාමි ්‍යානගාමී සතෙක් වසිංහ විදින්ඳ වෙනවා. ඇවිදු හම වෙන ලකෙ බදදුනහ වෙන ආම පුදදුන වෙනත් රටක පුදුහමට පස්සේ ඕක කියලා දෙද කෙනෙක් නෑ සතවසය තමයි පෙන්නේ ඇස කරන නාසේ සිතකයි දෙක වි ලව ගන්නන්න. ට පස්ස ලෝක තිනටලෝදහම හ සියලු දේවල් විදිට වවා දරාගණ්ඩ සක්තියයක් කියල දෙන්නේ නෑනේ ඉටපස්ස අරර අමතරව තියන්න යුදවිය ලවය ගිබියීමේ සියල්ලත් දිීට ව න අල් ග නැතු විද පුළුව ලෝක අටල තිනකට මෙත දුක්නතු ඉන්න ලන්න හිදන්න ල ද ව ලෝකෙ අටලෝදහමතියේ අපට හවිදුවාදී නැති වෙනවා මෙකට කියනවා සමාහිත හිතක් හදාගන්න අයි කියලා. ෝවානලින් හ පැතරමඕකහමෙන්නිහ දුණ වෙන්නේ. ඒකද ලෝක අල්ලෝ දහමනවත් දෙන්න තිර වෙන්න නත් අපට වදන්නේන්නේ. අන්නේ වදින්න ඇති රිදන්න තිකට ඉන්න කියවා නිලයින්නවායි කියලා. ඉති ඒ ඒ පාරහොයාගන්නට ලබාගත්ත මනුස්ස ජීවිතයේ සදධර්ම ශ්‍රණි කරලා තරු ගන්න උත්සහ කරන්නට ට මට හමුණ සහරය කියනව පනලවි මනහනකට තරු ේන ැයි ඇතරය නන් පවකාරකම ඉට පස මාරය අතමයි බනට අයිබෝන් යන්න කිවේ තින් අතැහැල්ල අපි අතේ නැව නවතත් හනකට වචන වචන තරන ගත්තයි කියලා කියන දැන්න කියනකටත් තේරන කිය තහරු කියන ගතාව කියීනකට ඉතරට කියනද දැන් තරෙන නොලු. ඔයි මගේ දර්වා දෙන දහක්ිත රහපුයි මේ රට ඉන්න යෝ කියන්න එකක්දව උබැහැම දෙනා හොද අවස්ථාවක් කරන්තියන්නේ. එනිසා මංහිතනවා කාලෙට ගැලපන්න පැදිලි කරයි කියලා. එනිසා අපි. හො අය වසයෙන් ගත් කල අදාල තැනදී අදාල උදව්පකාරය අවශ්‍ය කෙනෙකුට කරන්න ැඩිියක් නත්කවන ගම්බික්ු නත්කමක් නෑ සතෙක්ක ොත්කමක් නෑ අඟගවිකල කකිෙනෙක්කු නත්තමක් නෑ අවශ්‍ය තැනට අවශ්‍යය උදව්පකාරය කරන්න කරලා සහතට වන්ඩ අහිංසකව මේකට ට දිගුණයක්ක් ලබෙන්ඩ කියලට ආර්ථනා කරන්ට ඕරනෑකර්ම න්‍යාමය න්‍යාමය කරාව. එනම් කර්ම සේවුත් එතිනින් හාට කර්ම පා ඕන ්‍ර සන්ද ලබු හත් කරම පක් ්‍යත්මක වේ මිනිසුන් අතරහ දවියන් අතර අප යහපත් වසෙන් නජීවත්වෙෙන්නේ. ඒකට බලාපොරද් තියාගන්න ඕනක ක්ත්න. නවත් මහත් පල මහා නි සංසවෙන්ටරන්න විපාකයක් ඒ දෙන උදව්ව ඔහුට යහපත පිණස ධර්මය වනුව ගත් කරනම් බ්‍රහම චරය ආරක්ෂා කරනීම පෙස උදව්වක් බවට පත්ව හමතමයි ඒ මහත් පල මහා නි සංස තියෙන අය කියෙල සුශ්නාසාහගත උඩහම විපාගේ ාලවෙන අයි කියල නවා ඔ පරට ප්‍රදක් ්‍යනයට වෙලා යකතම. බිනවර දත්නේ අපි තෘෂ්නාසාගත වෙලා බිබාල කරගනතින්. මේ කරුණු තේරුම් අරගන්න. තේරුම් ගත්ත හම එනම් ආයත් මංම තත් කරනවා සංසාරයේ පවතුල පිනුතුල ධ්‍යානයතුල උපාදාන කර ගත්ත ගමන. ඒ උපාදාන කර ගැනීම මයි සත්්‍යයා කියන්නේ. උපාධානෙන් මෙිදෙනකොට ඔහුට දාළ කරම විපාකයක් නැතුව යනවා. එතකොට ඒ වෙනුවට හමු වෙනවා ලෞකික විපාකනට දිගක් පරලක් සීමාවක් නැති විපාකයක් සමාහිත හිත නැත්තම් බුදුන් වහන්සේ හොයාගත්ත නිවීම කියන්නාව සැනස්සීම එක හිස්සකක් එහෙම නෙවීඒ අගක් මුලක් දිගක් පරලක් එළවරක් සීමාවක් නැති ඇති දෙයක්. ඒ තියෙන බවට ඉංගයක් ඔන්නම් අපට කියන්නම් ඔබ වන්දානාරන කෙක්නම් ඔබිට ාතාකෙන කෙක්නම් ඒවා වන්දනාර රලා දික පියා පොඩක් හැවි ල බල. මගන තාත්ගන ඉඩකඩම් ගැ සල්ිගෙන හිතේ නැති සසන් සහවයක් තින කියලා. එක සෝවාන් පල එහම නෙමේ කෙලෙස් නැතිවුහ මේක විතරයි තියෙන්නේ. කෙස් තියනකටඒ වැහෙනවා හැම වෙලා එකයි නිීවන කියලා කියන්න. ලෝබේ සමහන් චිත් අභ්‍යන්තෙ හටගත්හ මක හෙනෝ එවා එන්න නැති දවසට ෝබක්ක නිබ්බානම් දෝක්ක නි්බානම් මහක නි බානක් බුදුන් වහස දැක්ක පරරිදි ලෝක තියෙන නිවන විතරයි. අනි තොක්කම හදාගත බොරු. ඒල uh, e -e -e ි දක් න පට ල. නිසා මෙන්න මේ කරුණු තේරුම් අරගන්නට ලබාගත්ත මනුස්ස ජීවිතයේ ධර්මස්වනය යොදාගන්න. ඔබත් ධර්මස්වනය කළ සමාජිටත් ධර්මදාානය දුන්නා ඒ ධර්මදානයෙන් ධර්මස්වනය කල පතු ටුවව ඔබගේ පටම් ඉට වාකෙන සු භශංසන ප්‍රර්ථනය කරම ම කල්වවෙලා ගතවී ඇති බෙවින් ධර්මාමනු වාසනාව මෙ එකතිකින් අවසන් කනු ලබනවා. අද මෙම ධර්මාණු ශාසනාව. ධිමගින් විකාශනයකිරීම සඳහා පොල්ගස්සෝවිට වැෑතර සමගිමාවතේ නොම්බර එකසි අසු නමීින් පළව දරණ ස්ථානිහි පදිංචි පිKයේ නාමසිරි විජවිජ මහතා සහ සහෞදර සහෝදරය නැතුළු පව්ලිස් සයුල දෙදනා දාායකත්ය දරා තිබෙනවා. ඔවුන් මගින් ඉල්ලීමක් කරලා තිබෙනවා. එල්ලිීමම මඔට කියවන්නම් කරම මේ කහැදිලික ධර්මදේ නවත්තේ මතෘකාව. උපානයන් තොරෝ පින්රැස් කර ගනීම. උපානයන්ගෙන් තොරෝ පින් රැස් කර ගනීම යනු කුමක්ද. උපාදාානයන්ග තුොරෝ පින්ැස්රගනීම වැදගත්කම. එසේ පින්ැස් කරගන්නේ කෙසේද. පදාානයන්ග තොරෝ පින්රැස් ක්‍රරීමෙන් මතු භවයකදී මනුස්ස පේත තිරිසන් තත් ආත්මයක උත්පත්තියක් ලැබහොත් එම කුසල් වල ආනිසංස ලැබන්නේ කෙසේද. පින්ර කරගත්ව මේ පේත බූ ැංවල ප දින්න මතක තියගන්න. නි නුසේ අතර දවියන් අතර. ඒනිසා මේ අවබෝධයට මංමේ කරුණ දිරිපත් කළයෙවට එනිසා අයිතක් හෙති කර ගන්න පා. මේක තමයි ම මේ ගැලපේ ව ඕෝන කාරනාව ඔබ හිතන් ඉන්න විදිහටා බුදුන් වහසේ වදාල ටික් ගැමරු පැදදිලි ඔබේට තේරුම් ගන්න සැබැ බෞද්ධෙක් බට කත්වෙන්න. අරමුණ අතර පරලෝසපත්වූ පිKේ පේමදස සහඩි ආරිදාස පිරිෂ්‍යයන පියවරුන්ටත් Wදිෙල්ලි දිස්සිලින් නෝනා මෑනියන්ටත් KDH පෙරා මාමටත්. ලාවති නැඳදාටත් ඔස්ටිින් මුදු කොටු මහතාටත් ්‍රියාරෙන් පෙරේරා මතාටත් පිKේ ආරීවති පිKේ ජයති සහ පිේ ජසරයන් සහෝදර සහදරයන්ටත් පවල නමින් පරලොස පත්තන්ට එෙදනව සියලම ඥාති වර්ගයාත් ගෞරුවෙන් සහිපත් කරන අතර අවශ්‍ය කන පින් අනුවෝදන් කරගනිත්වා. නදෙකන්හන්සේ දතු රෝගී සුව පත් භාව ලබේවා පාත්ති බෝධක මුත්තු නිවා බදධිස හේතුවේවා දරම දේශනා කරවා ගනීමෙන් ධර්මස්වෝනින් ධහම පඩු පපුජා කරීමෙන් ජනිකරගත්තාව සලේ දානිශ සන්සයන් මත පිට පරලොසි පත්ඥාතින් ගෞරෙන් හිපත් කරගන්න ඕුන්න අතර යමෙක් පින් මදවසත්නං.ඒ සීලු දෙන පින් අනමෝදන් ියහැකි ඇවැත්නගේ හැමඳෙන පින් අනමෝද කරගනිත්වා. පිණින් මදජීවිතය පිනින් පේවා දුකටපත් ජීත අතත් දුගින් අතමදේවා එතනින් පිනේ මහහිමෙන් හම නිවාන් ලබන්න නෑ කවරුවත් මදගතියා. එඒ එතන පපුන් විපාේ ෙවල අපහ නුස්සේලලා බදවනවා මනස්ස ල ක් හරි ත් හරි පි සන්පද හර ගද වෙනවා ඒගනගන මක්සේ කල හරගන කෙලව රන රන පි ප ව පුල බද්ධහමක් ෝකට ති ඔක්කෝ මරන්් රල නදිල පදදිල කෙිම වට ල්ල කරන්නපුලුවන්. එදම් හෙම හිතන්න එපාමේ අදහස වැැරදි නටක තියාගන්න. මොකක්ද මේ පරලෝගී සියලු දෙනා මේ පින් අනුවෝදන් ව සසරදුක් කෙලවරවේවා. ඒ ප අනවෝදන් ජීවිත දුදක්ෙලව නොතරයි හර දුක්කෙලව කරන්න තමන්රග ඩන හට ඇවිදින් මෙම අවෝධ කරගන්ඩ නොවතනවත් කියලන්නේ නිසා. එබැවින්යි පරලු සෙපත් ඥාති වර්ගයාාතර පින් කැමතියාය පින් අනෝදන් ඒවා නිත්තෑටු පහයක්කේවා. maපභ ිනිබ trione carු ග ගීම අගී प्र්‍රතිපට සදුන් ගේවා නිර්vaණ සප प्रර්. භ බනා ස ධදා මෙ නිදු niरोසාර් ගන් বিීම රැ පනා ලා දුවගේ ප සාර්, Roඩ ක අidगेවැ he. ටිලක්ෂණය කර්මක් සේකිරීමේ කර්මය මරණ සතිය වැනි ධර්ම කරුණක් අනුගමන කරන්න ඩෝ ආකාරය වටාගට ලැබීමමතුලින් ඔබටත් සකළ දුක් කියයන් ගේ නිමමාාවන්න උතුම් නිර්වාණුසෙන් සැසනට හිේතුවාසනාවේවායි සාහදු කියලා අධදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්ිහිතයෝ විවජ්්‍යන්තු. සබ්රෝගෝ විනස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරවන් සරණයි. ම්. द्वे सखयो